නිවැරදි ක්‍රියාවන් කිරීමට සහ පවිහින් වැලි හැම පවින් දුරුවීම නම් වූ මංගල කරුණු පිළිබඳව පහදා දෙන ධර්ම දේශනය. නමස්කාර වේවා බුදු රුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට, සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. සදහවත් පින්වතුනි, විශේෂයෙන් අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ අපගේ ශාස්ත්‍රු ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් තෙමගුල සිහි කරන පින්බර වෙසක් පොහෝ නිමිති කරගෙන ඒ වෙසක් මාසය පුරාවට පවත්වන විශේෂ සදහම් වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් තමයි මේ අපි සිද්ධ කරන්නේ. පින්වතුනි, අපගේ ශාස්ත්‍රූන් වහන්සේ මේ මනුලොවට වැඩමකට වදාළ, ඒ වගේම උතුම් සම්බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච, ඒ වගේම දෙවිමිනිස් ලෝකයා කෙරේ කරුණාවෙන් චතුරාර්ය සත්‍ය දේශනා කරලා උන්වහන්සේ පහන් සිලක් නිවී යනවා වගේ පිරිනුවම් පාවදාළ ඒ තෙමගුල තමා වෙසක් පොහේ නිමිති කරගෙන අපි සිහිපත් කරගන්නේ. පින්වතුනි, මේ ලෝකේ කලාතුරකින් අපිට දැනගන්න ලැබෙන, දකින්න ලැබෙන, කලාතුරකින් අහන්න ලැබෙන වචනයක් තමයි බුද්ධ කියලා කියන්නේ. ඒ කාලේ හිටිය පින්වතුනි සීල කියලා බ්‍රාහ්මණේ. මේ සීල බ්‍රාහ්මණයා තමන්ගේ යාළුවෙක් හිටිය කේනිය කියලා. ඒ කේනිය තාපසේ. එතකොට එතුමා මේ යාග හෝම කරගෙන හිටියේ. ඉතින් දවසක් මේ සීල බ්‍රාහ්මණයා තමන්ගේ ශිෂ්‍යයෝ 300ක් එක්ක අර තමන්ගේ යාළුවා කේනිය තාපසේ බලන්න ආවා. ඉතින් ඒ වෙලාවේ වෙනදා නැති විශාල උත්සවයකට ලැහැත් වෙනවා තමන්ගේ යාළුවා කේනිය කියන තාපසයා. ඉතින් සීල බැලුවා, කවදාවත් මෙහෙම ලොකු උත්සවයක් තිබ්බේ නැහැ, විශේෂ අවස්ථාවක් ඉන්නේ නැති. ඇහුව මොකක් හරි මගුල් ගයක්වත්ද, එහෙම නැත්නම් බිම්බිසාර රජුරුවත් එනවද කියලා ඇහුවා. ඔබතුමා බැහැ දකින්න. ඒ වෙලාවේ කියනවා සීල මගුල් ගේකුත් නෙමෙයි කියන අද තියෙන්නේ, බිම්බිසාර රජුරුව එනවත් නෙමෙයි, මේ ලෝකෙට සම්මා සම්බුදුරේ පහළ වෙලා. ආන්ගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ප්‍රදේශයට වැඩම කරලා ඉන්නවා. උන්වහන්සේ හිට දානෙට වඩිනවා. ඒ පින්කම ලැහැත්ති කරන්න කිව්වා. පින්වතුනේ, අර බුද්ධ කියන වචනේ ඇහුණානේ. ඒ ඇහෙනකොටම අර සීල බ්‍රාහ්මණයට පුදුමාකාර සතුටක් ඇති වුණා. ආන බුද්ධෝ සිතුවන් කේනේ වදේසි, කේනේ බුද්ධ කියලාමද කියන්නේ? ඔව් බුද්ධ කියලා කියන්නේ. ආයමත් ආන බුද්ධ කියලාමද කියන්නේ? ඔව් බුද්ධ කියලා කියන්නේ. කේන පිම්මත් කේනිය, ඔය බුද්ධ කියන වචනේ මේ ලෝකේ හරි දුර්ලභයි කියනවා. ඒක අපිට හැමදාම අහන්න ලැබෙන එක නෙවෙයි කිව්වා.
ඉතින් ඊට පස්සේ මේ සීල බ්‍රාහ්මණය ඇහුවා මේ ඒ බුදුරජාණන් දැන් කොහෙද ඉන්නේ? එතකොට ඒ තුමා අත දික් කරලා කිව්වා ආන් අර ඈත පේන ලස්සන නිල් වන පිහසෙ ඉන්නේ කිව්වා. ඉතින් ඒලා මේ සීල බ්‍රාහ්මණය අර තමන්ගේ ශිෂ්‍යව 300ත් එක්ක එතෙන්ට ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ මොකද මෙතුමා දැනගෙන හිටියා මේ මහා පුරුෂ ලක්ෂණ සාත්‍රයේ තියෙනවා කෙනෙක් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තව ඉපදුනොත් එහෙම එයා ගිහි ගෙදර හිටියු චක්‍රවර්ති රජෙක් වෙනවා. ඒ කියන්නේ දඹදිව රාජ්‍ය ගන්නවා. ඉන්දියාවේ රාජ්‍ය ගන්නවා. පැවිදි වුණොත් එහෙම සම්බුදුවරයෙක් වෙනවා. ඉතින් ඒ නිසා ගිහිල්ලා හොඳට බැලුවා බුදුරජාණන් වහන්සේගේ ශරීරය දිහා. මොනවද දැන් මේ බලන්නේ මේ? අර මහා පුරුෂ ලක්ෂණ තියෙනවද කියලා බැලුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉර්ධි ප්‍රාතිහාරයකුත් කරලා උන්වහන්සේගේ සම්පූර්ණ මහා පුරුෂ ලක්ෂණ එතුමට දකින්න සැලැස්තුවා. ඒලාවේ බුදුරජාණන් වහන්සේට තේරුණා මේ ශ්‍රේල බ්‍රාහ්මණයාගේ හිත තවම පැහැදුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා විනයස්සු මයි කංකං අදිමුච්චස්සු බ්‍රාහ්මණ දුල්ලබන් දස්සනං හෝති සම්බුද්ධානං අභින්නසෝ. බ්‍රාහ්මණේ මා කෙරෙහි යම් සැකයක් තියෙනවද ඒක අත්හරින්න. අදිමුච්චස්සු බ්‍රාහ්මණ මා කෙරෙහි ශ්‍රද්ධාවෙන්ම හිත පහදවා ගන්න. අද්දාව ඇති කර ගන්න. මොකද දුල්ලබන් දස්සනං හෝති සම්මා සම්බුදුවරයෙක් නිතර දකින්න හම්බෙන්නේ නැහැ කිව්වා. කලාතුරකින් තමයි බුදුවරේ දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි ඔබත් මාත් අපි කවුරුත් වාසනාවන්ත වුණා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරන යුගයක මනුෂ්‍ය ලෝකේ මිනිසෙක් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි මේ තථාගත බුදුවරු ලෝකේ පහළ වෙලා මේ ධර්මයේ දේශනා කරද්දී සමහර ඉපදිලා ඉන්න තිරිසන් ලෝකවල එයාට මේ ප්‍රතිඵල ගන්න බෑ කියනවා. මේ බුද්ධ ශාසනයේ පල නෙලන්න එයාට බෑ කියනවා. මොකද හේතුව ඒ තිරිසන් ලෝකෙ ඉපදිච්ච සත්‍යයට සත්‍ය අවබෝධ කරන්න බෑ. ඊළඟ සමහර ඉපදිලා ඉන්න පෙරේත ලෝකවල සමහර ඉපදිලා ඉන්නවා නිරේ ගිහිල්ලා. එයාටත් බෑ කියනවා. සමහර උපදිනවා කියන මනුෂ්‍ය ලෝකේ නියත මිත්‍යා දෘෂ්ටිකයි. ඒ කියන අම්මා තාත්තා පිළිගන්නේ කර්ම කර්ම පිළිගන්නේ නැහැ මෙලෝ පරලෝ පිළිගන්නේ. ඒ වායේ කෙනෙක්ටත් මේ ධර්මය අවබෝධ කරන්න බෑ කියනවා. ශනේ නැති වෙනවා යාට. කිමතුනේ මේ ලෝකේ තියෙන සමහර දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඒ බ්‍රහ්මයාට පේන්නේ ආවිස ප්‍රමාණය Tamanට තියෙන. දැන් අපිට පේනව නේද? අපිට සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන් මනුස්ස ලෝකේ අපි කීයක් ජීවත් වෙයිද? බොහොම පොඩි කාලේ අපිට 100කට අඩුවෙන් අපි ජීවත් වෙනවා. ඒ බඹලෝ ඉන්න බ්‍රහ්ම රාජයන්ට ඒ Tamanට තියෙන ආවිස පේන්නේ නැහැ. එච්චර දීර්ඝ ආවිස. ආන් ඒ වාගේ දීර්ඝ ආවිස බඹලෝ වල ඉන්න අයටත් මේ ධර්මයේ කීවට අමාරුයි කියන තේරුම් ගන්න. අවබෝධ කරගන්න අමාරුයි කියනවා. ඊළඟ සමහර කාල තියෙනවා කියන බුදුවරු නෑ ලෝකේ. හැබැයි බුද්ධිමත් මිනිස්සුයා ඉන්නවා. ධර්ම අවබෝධ කරන්න බෑ යාට. සෙන සම්පත්තිය නැති වෙනවා. සමහර දරුවෝ ඉන්නවා පවුල්වල උපදිනවා. ඒ දරුවට හොඳ නරක තේරෙන්නේ නෑ. අපි කියන්නේ මන්ද බුද්ධිකයි කියලා. මනුස්ස ලෝකේ තමයි. නමුත් ඒ මන්ද බුද්ධික නම් එයාටත් මේ ධර්ම අවබෝධ කරන්න අමාරුයි කියනවා. එයාට අවස්ථාවක් නැති වෙනවා. එහෙනම් බලන්න පින්වතුනි හිතන්න පුළුවන් මිනිස්සෙක් කියලා මේ ලෝකෙ ඉපදිච්ච එක ඒක අපේ වාසනාවකට වෙච්ච දේ. ඊට වඩා අපි ලබපු දුර්ලභ දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහඬ ලැබිච්ච එක. ඉතින් ඒ නිසා මේ ශ්‍රණ සම්පත්තිය මේ අවස්ථාව අපිට මොහොතින් ගිලිහෙන්න පුළුවන්. තේරුණා නේද? ඒ කියන්නේ අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව ආයයි දිගටම තියෙනවා කියලා එකක් නැහැ. එහෙනම් මේ ලැබීච්ච දුර්ලභ අවස්ථාවේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරන්න නම් අපි උන්වහන්සේ සරණ යන්න ඕනේ. ඒ කියන්නේ මුළු හදවතින්ම අපේ සාතුන් වහන්සේ බවට උන්වහන්සේ පත් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපේ ජීවිතයේ තියෙන එකම පිළිසරණ කවුද? බුදුරජාණන් වහන්සේ.
ඒ ජීවිතයට එකම පිහිට එකම ආරක්ෂාව බුදුරජාණන් වහන්සේ කියලා උන්වහන්සේ අපි සරණ යන්න ඕනේ. ඒ ධර්මයේ සරණ යන්න ඕනේ. ඒ ආර්ය සංඝයා සරණ යන්න ඕනේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සරණ යාමෙන් අපිට ටික ටික මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න මාර්ගය විවෘත වෙනවා. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ට මේ දවස්වල ඉගෙන ගන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු විශේෂ දේශනාවක්. මේ දේශනා මනුෂ්‍ය ලෝකේ මිනිස්සෙකු අහව පර්ශයෙන් නෙවෙයි. ඒ තමයි මහා මංගල සූත්‍රය. මංගල සූත්‍රය මේ පින්වතුන් කවුරුත් අහලා තියෙනව නේද? මේ මංගල සූත්‍රයේ ගාථා රත්නයන් එකින් එක තෝරලා දෙන එක තමයි අපි මේ වැඩසටහනින් සිද්ධ කරන්නේ. එතන අද මේ පින්වතුන්ට ඉගෙන ගන්න ලැබෙනවා මේ මංගල කාරණා අතර තියෙනවා අනවජ්ජානි කම්මානි, නිවැරදි දේවල් කිරීම. ඊළඟ එක තමයි ආරති විරති පාපා, මේ පවට නොඇලී සිටීමත් ඒ පවෙන් සම්පූර්ණයෙන්ම වැළකීලා ඉන්න විදිහත්. පින්වතුනි මේ මංගල කාරණා කියලා කියන්නේ අපිට යහපත ඇති කරන කරුණු. ඔබ කැමති නැද්ද යහපත? කැමති නේද? අපි කැමති නැද්ද සැපේ ජීවිතේට? අපි කවුරුත් කැමති නේ. නමුත් මේ ජීවිතේ යහපත කැමති වුණාට ඒ යහපත දැන් අපි ගමු ජීවිතේ යහපත කැමැත්තේ මුදල් හොයන්න තමයි සමහර සත්තු මරන්නේ නේ. සමහර හොරකම් කරන්නේ නේද? ජීවිතේ සැපේ ලබා ගන්න මුදල් උපයන සමහරු මත්ද්‍රව්‍ය විකුණනවා. එතකොට එයා ඒ තෝරාගත්ත වැඩපිළිවෙල එයාට සැපේ උදා කරයිද? නෑ නෑ. ඒකෙන් එයාට ආයෙමත් කරදර ටිකක් තමයි උදා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා අපේ ජීවිතේට හැබෑවටම සැපේ ලබා දෙන කරුණෝ. අපේ ජීවිතේට ඇත්තටම යහපත උදා කරන කරුණේ වට මොනවද කියන්නේ? මංගල කාරණා කියලා. එතකොට මංගල කරුණු ගැන ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නකොට මේ මංගල කරුණු ගැන මිනිස්සුත් හොයලා තියෙනවා. දෙවිවරුත් හොයලා තියෙනවා. දැන් අපේ සාත්තුන් වහන්සේ මිනිස්යන්ට විතරද සාත්තුන් වහන්සේ උනේ? නෑ නෑ. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ඉගෙන ගන්න ආවි පින්වතුනි මනුෂ්‍ය ලෝකේ විතරක් නෙවෙයි. බඹලෝ බ්‍රහ්ම රාජ්‍යය ආවා. දෙවලෝ දෙවියන්, දැන් සක් දෙවිඳු සෝතාපන්නුනේ කාගෙන් ධර්මය අහලද? බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා. සමාලාර් දෙවියන් 80,000 එකපාර සෝතාපන්න ඵලයටපත් වෙනවා. එහෙම තිබිලා තියෙනවා. ඔය බිම්බිසාර රජතුමා ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ බලන්න යනකොට 120,000 කට්ටි එක්කන් ගිහිල්ලා තියෙනවා. ඒ ධර්මදේශන අවසන් වෙනකොට 110,000 සෝවාන් වෙලා තියෙනවා. 10,000 තිරුවන් සරණ ගිහිල්ලා තියෙනවා. එහෙනම් දෙවියන්ටත් උන්වහන්සේ සාත්තුන් වහන්සේ වුණා. මිනිසයන්ටත් උන්වහන්සේ සාත්තුන් වහන්සේ වුණා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් දෙවිවරු ඇවිල්ලා එක එක ප්‍රශ්න අහනවා. මට මතකයි එක දේශනාවක තියෙනවා දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කෙනෙක්ට ගෙදර ඉන්නකොට හොඳම යාළුවා කවුද කියලා ඇහුවා. ගෙදර ජීවත් වෙනකොට අපිට ඉන්න හොඳම යාළුවා කවුද කියලා ඇහුවා. කවුද ගෙදර ඉඳි හොඳම යාළුවා? අම්මා තමයි කිව්වා. ගෙදර ඉන්න කෙනාට හොඳම යාළුවා කවුද? අම්මා කිව්වා. ඊළඟ ඇහුවා ගමනක් බිමනක් යද්දී ඉන්න හොඳම යාළුවා කවුද කියලා. ඒතර උන්වහන්සේ දේශනා කළා පින්වත් දෙවිද ගමනක් බිමනක් යද්දී ඉන්න හොඳම යාළුවා තමයි තවලම කිව්වා. ඒකෙන් ඉන්දියාවේ ඒ කාලේ තිබිච්ච ආරක්ෂිතම ගමන් ක්‍රමය. අද වාගෙනම ඉස්සර කැලෑ මැද්දෙන් කාන්තාර මැද්දෙන් භයානක හොරු ඉන්න ප්‍රදේශ මැද්දේ යන්න තියෙන්නේ. ඒතර ඒ ගමනක් යද්දී ඉන්න හොඳම යාළුවා වුණේ කවුද? තවලම. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා පවා චාරිකාව යනකොට ඒ තවලන් එක ගිහිල්ලා තියෙනවා. ඒ පින්ඩපාතයෙන් බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් නිසා. ඊළඟට මේ දෙවි ආහන භාග්‍යතුන් වහන්සේ කරදරයක් වුණාම ඉන්න හොඳම යාළුවා කවුද කියලා. ඒතර බුදුරජාණන්සේ දේශනා කළ පින්වත් දෙවිද
අපිට කරදරයක් එනකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා නැවත නැවත ඇවිල්ලා උදව් කරනවා නම් එයා තමයි කියන කරදරේ දෙන යාළුවා. බලන්න යාළුව තෝරන විදිහනේ. ඒ අවස්ථාවේදී යමෙක් අපිට පිහිට වෙනවාද එයා තමයි නියම යාළුවා. ඊළඟ හැව භාග්‍යතුන් වහන්සේ මේ මනුස්ස ලෝකේ අත්හැරලා අපි මරණයටපත් වෙනකොට අපි පරලොවට යනකොට අපිට ඉන්න යාළුවා කවුද කියලා හැව. කවුද යාළුවා? අප රැස් කරන පින කිව්වා. එනම් මේ මංගල කරුණු පුරුදු කරලා අපි ජීවිතේට රැස් කරගත්තා නම් යම් පිනක්, ඒ පින තමයි මරණයන් මැත්තේ අපට ඉන්න හොඳම යාළුවා. මේ ලෝකෙ මේ කවුරුත් අපි එක්ක යන්නේ නැහැ. මේ ඉන්න ඥාති මිත්‍රාදීන් අපිත් එක්ක යනකොට යනවද? නෑ නෑ, කවුරුත් යන්නේ. කවුද යන්නේ? අපි රැස් කරගත්ත පින තමයි යාළුවා වෙන්නේ අපිට. ඉතින් ඒ නිසා ඒ වගේ ලස්සන ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ අතර තමා මේ මංගල කරුණු ගැන එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා මධ්‍යම රාත්‍රියේ දේවරු එන්නේ. ඒ දේවරු එනකොට මුළු ජීතවනයේම ඒකාලෝක වෙනවා. දෙවියන්ගේ දේවානුභාවයෙන් ඒ ආලෝක ධාරා පතුරවාගෙන තමයි ඉන්නේ. ඇවිල්ලා ඉතින් භාග්‍යතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා පැත්තකින් හිට ගන්නවා. හිටගෙන අහනවා භාග්‍යතුන් වහන්සේ, මේ දෙවියන් මිනිසයන් මේ මංගල කරුණ ගැන හොයනවා. මංගල කරුණ කිය මොනවද? එතකොට අපිට යහපත ඇති කරන දේවල් මොනවද කියලා අහනවා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපිට ඒ ගැන විස්තර කරලා දෙන්න. ඉතින් ඒ ලාය තමයි භාග්‍යතුන් වහන්සේ බොහොම ලස්සන ගාථා රත්නයන්ගෙන් මේ කරුණ ටික කියනවා. මොකද්ද පළවෙනි මංගල කාරණේ? අසේවනාච බාලානං, ඊළඟ එක පණ්ඩිතානංච සේවනා, පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තම. එතකොට අසත්පුරුෂයන්නේ, ඒ කියන්නේ බාලයන් ඇසුරු නොකිරීමත් මංගල කාරණයක්. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම මංගල කාරණයක්. ඒ කියන්නේ මේ පින්වතුන් හොඳට පුරුදු වෙන්න කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. ඒ කියන්නේ මේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම අපේ ජීවිතේ පුදුම යහපතක් ඇති කරනවා. බුද්ධ දේශනා අතර තියෙන මහණෙනි, මේ ජීවිතාවබෝධයේ පිණිස මේ බාහිරින් ලැබෙන කරුණු තියෙන අපිට එක එක අංග තියෙනවා. ඒ ජීවිතාවබෝධයේ පිණිස බාහිරින් ලැබෙන කරුණු අතරින් අංග අතරින් මේ කල්යාණ මිත්‍ර ඇසුර තරම් මේ ජීවිතේ යහපත හදන වෙන එකක්වත් දකින්නේ නැහැ කියනවා. එන අපේ ජීවිත සැපවත් කරගන්න, යහපත් කරගන්න බාහිරින් ලැබෙන විශේෂම දේ මොකක්ද එනවා? කල්යාණ මිත්‍රයන් අන්න බලන්න ඇසුරු කිරීම. එන ඇසුරු නොකළ යුත්තේ කවුද? අපි බාලයන් ඇසුරු කරන්නේ නැහැ. එහෙනම් බාලයන් ඇසුරු නොකර කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම මංගල කාණ. එතකොට මේකෙන් තමයි ආරම්භ වෙන්නේ මංගල සූත්‍රය. එතන මේ පින්වතුන්ට අදා අපි ඉගෙන ගන්නවා මංගල කරුණු අතරින් නිවැරදි දේ කිරීම. නිවැරදි දේ කිරීම. නිවැරදි දේ කියලා කියන්නේ මොකද්ද එතකොට? ඔව්, අනවජ්ජානි කම්මානේ. ඒ කියන්නේ අපේ කායික ක්‍රියාවන් නිවැරදි වෙන්න ඕනේ. අපේ වාචසික ක්‍රියා නිවැරදි වෙන්න ඕනේ. අපේ සිතුම් පැතුම් නිවැරදි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මනුස්ස ලෝකේ අපි ජීවත් වෙනකොට අපි එක එක දේ කරනවා නේද? අපි එක එක දේවල් කතා කරනවා. අපි එක එක දේවල් හිතින් හිතනවා. මේ අතර පින්වතුනි තියෙනවා මනුස්ස වර්ගයාටම හානි කරන දේවල්. සමහර ක්‍රියා තියෙනවා ඒක මනුස්ස වර්ගයාට හානි කරනවා, ඒ ක්‍රියාව. සමහර වචන තියෙන එකේ මනුෂ්‍ය වර්ගයාට උකු හානියක් කරන ආන් ඒ වාගේ දේවල් බැහැර කරන්න කියනවා. ඒ කියන්නේ අපේ ජීවිතයේ තුල අපි උත්සාහ කරන්න කියනවා ගොඩක් නිවැරදි. නිවැරදි කියලා කියන්නේ ඒ කියන්නේ මනුෂ්‍යයාට යහපත පිණිස පවතින දේවල්. දැන් අපි ගමු, අපි කයින් කරන නිවැරදි දේ මොකද්ද? දැන් අපි හිතමු ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා. ඒක මොකද්ද? නිවැරදි ක්‍රියාවක්.
එන ප්‍රාණඝාතය කියලා කියන්නේ මොකද්ද? වැරදි ක්‍රියාවක්. මොකද මේ ප්‍රාණඝාතය කියන එක තමන්ට හානි කරනවා, අනිත් අයට හානි කරනවා. ඊළඟට සොරකම් කිරීම කියන එක තමන්ට හානි කරනවා, අනිත් අයට හානි කරනවා. මේ පව කියන්නේ අපේ ජීවිතයට ගොඩක් හානි කරන දෙයක්. ඊළඟ එක තමයි වැරදි කාම සීවනේ ඉදින් මේකත් කයින් වෙන වැරදි ක්‍රියාවක් ඒක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කයින් නිවැරදි කර්මයන් කරන්න. දැන් පින්වතුනි සමහර වෙලාවට දැන් බලන්න අපිට මේ අතපය හොඳට වැඩ කරනවා. එතකොට මේ අතපය හොඳට වැඩ කරන්නේ අපි සසරේ පිනක් කරපු නිසා. එන අපි මේ අපිට මේ හොඳ ශරීරයක් අතපය දිගහැරලා කටයුතු කරන්න පුළුවන් මේ ඇඟක් හම්බුනේ අපි සංසාරේ මුණා කරපු නිසාද? යහපත් දේ. එතකොට ඒ අපි අතපය දිගාරින්න පුළුවන් හැකියාව අපි පාවිච්චි කරොත් ආයෙ සත්තු මරන්න සොරකම් කරන්නනේ. වැරදි කාම සේවනේ දෙන්න මත් පැම්බොන්නනේ. අපි පාවිච්චි කරොත් මොකක් ඒද? ඒවා අපිට ඔක්කොම ආයෙ හානිය පිණිස පවතින තේන්සා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කරන ක්‍රියාවන් නිවැරදි දේවල්. ඒකෙන බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා පෙන්වලා දෙනවා මේවා තමයි කුසල්. මේවා තමයි අකුසල්. මේවා තමයි නිවැරදි දේවල්නේ. මේවා තමයි වැරදි දේවල්. උන්වහන්සේලා පෙන්වලා දෙනවා. ආන් ඒක අපි තේරුම් අරගෙන අර වැරදි දේ අත්හැර මොකද කරන්න ඕන? නිවැරදි ක්‍රියාවල් දියුණු කරගන්න. එතකොට කයෙන් අපි යහපත් දේවල් කරන්න ඕනේ. එතන මේ මංගල කාරණෙත් එක්කම ගැලපෙන මංගල කාරණයක් තමයි ආරති විරති පාපා. ඒ කියන්නේ මේ පාපේට නොඇලෙන එක. ඊළඟ සම්පූර්ණ පව් වලින් බිම්බි වාසය කරන එක. ඔය බුද්ධ කාලේ හිටිය පින්වතුනි එක සිටුවරේ. මේ සිටුවරයා ගොඩාක් සල්ලි තිබිච්ච කෙනෙක්. ඔය ඒ කාලේ සිටුවරු කියලා කියන්නේ අදවාගෙන මේ ගොඩාක් රන් රිදී මුතුමැණික් තිබිච්ච අය කියන්නේ කෝටි ගණන් වස්තුව. ඕනතරම් ධන සම්පත් තිබිලා තියෙනවා. අද ලෝකෙම සිටුවරු හොයන්න අමාරුයි. එතකොට ඒ වාගේ සිටුවරේ ව්‍යාපාර කරගෙන හිටියා. ඔන්න මේ කාලයක් යනකොට මේ සිටුවරයා මොකද උනේ? හදිස්සි මරණයට පත් වුණා. අසනීප වෙලා මරණයට පත් වුණා. දවසක් රහතන් වහන්සේ නම පිණ්ඩපාත යනවා. පිණ්ඩපාත යනකොට එක කෙනෙක් පිණී හිටියා. ඒ පිණී හිටපු විදියට තේරුම් ගත්තා මේ නම් මිනිස්සෙක් නෙවෙයි. ඒ රහතන් වහන්සේ දැනගත්තා මේ ඇඩරුවේ මේ නම් මිනිස්සෙ නෙවෙයි. කවුද මේ පිණී හිටියේ? ප්‍රේත ලෝකේ ප්‍රේතී. ඔන්න බලන්න මේ ජීවිතෝට වෙන අනතුරු. ඉතින් ඇහුව ඔබ කවුද? කීවා අනේ ස්වාමීනි මම මේ යම ලෝකේ ඉපදිච්ච පෙරේතේ. කිව්වා මොකද කියලා? ඇහුව මේ පෙරේත ලෝකේ යන්න මොකද්ද ඔබ කරපු පාපේ? කියන ස්වාමීනි වාග්ය මේ කියන ස්වාමීනි මම මනුස්ස ලෝකේ ජීවත් වෙද්දි සිටුවරේ කියනවා මට ඕනතරම් පින් කරගන්න සල්ලි තිබ්බා කියනවා. ඕනතරම් මට පින් කරගන්න අවස්ථාව තිබ්බා කියනවා. මම දානයක් දුන්නේ කියනවා. මම සිල් රැක්කේ නැහැ කියනවා. මං කළේ මොකද? අනිත්‍ය දන් දෙනකොට ඒකට වලක් කළා දැම්මා. අනිත්‍ය සිල් රැකිනකොට ඒකට වලක් කළා දැම්මා. කවුරු හරි පාලමක් ඒ දණ්ඩක් ඇදුවොත් මං ඒ කඩලා විසි කරනවා. මේ වගේ නොයේක් පව් රැස් කරගත්තා. ස්වාමීනි බලන්න කියනවා මං දැන් අවුරුදු 50ක් මේ ලෝකෙට ඇවිල්ලා. දැන් මිනිස් ලෝකේ යම් මැරිලා ඇතුළේ අවුරුදු කීයද? 50ක්. වතුර ටිකක් දැක්කේ නැහැ කියනවා. බොන්න වතුර ටිකක් නැහැ කියනවා. කෑපු කෑමක් මතක නැහැ කියනවා. මේ බඩගින්නේ ඉන්නේ මේ බඩ පිච්චෙනවා කියනවා. එහෙනම් බලන්න මේ මනුස්ස ලෝකේ හොඳට හිටියා. කලේ නැහැ මොනවද? යහපත් දේ කලේ නැහැ. නිවැරදි දේවල් ජීවිතේට කලේ මොනවද? අර තමන්ට තානි පිණිස පවතින අනිතයට තානි පිංස පවතින පව් රැස් කරගත්තා. දැන් කොහෙද ඉන්නේ එතකොට? ප්‍රේත ලෝකවල ඉපදිලා දුක් විඳිනවා. ඉතින් ඒ නිසා පින්වතුනි අපිට මේ ලැබිච්ච මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිත මේ පින්වතුන් හොඳට පුරුදු කරගන්න. තමන්ගේ කයින්
හොඳ යහපත් දේවල් කරන්න. සත්තු මරන්න එපා. සොරකම් කරන්න එපා. නැති බැරි වුණාට කමක් නැ නේද? ඉතින් ජීවිතේ අපිට නැති බැරිකම් එනවා. ප්‍රශ්න එනවා නේද? කරදර එනවා. ඒව කියලා අපි කවදා තොරකමක් කරන්න හොඳ නැහැ. වැඩිකාම සේවනයක් කරන්න හොඳ නැහැ. ඊළඟට බොරු කියන්න, කේලාම් කියන්න, පරුස වචන කියන්න, හිස් වචන කියන්න හොඳ නැහැ. මිත්‍යා දෘෂ්ටික දේවල් වලට අපි යන්න හොඳ නැහැ. අනුන්ගේ දේවල් වලට ආශ කරන්න හොඳ නැහැ. තරහ ගන්න හොඳ නැහැ. එතන මේ විදිහට අපි සිතකය වචනයෙන් හොඳ දේවල් කරද්දි, නිවැරදි දේවල් කරද්දි ඒක තමයි සැපේ පිස පවතින්නේ. ඒ ක්‍රියාව කිරීම තමයි මංගල කාරණයක් වෙන්නේ නේද? දැන් අපි හිත මේක අහගෙන ගිහිලා වරුදු කරන්නේ. එතකොට ඒක අපිට මංගල කාරණයක් වෙනවද? ඈ? දැන් අපි කියනවා දැන් මාතා පිතූ පට්ටානම් මව්පියන්ට සැලකීම මංගල කාරණයක් නේ. ඉතින් අපි මතක තියන් ඉන්නවා. හැබැයි අම්මා තාත්තා බඩගින්නේ. එතකොට මොකද වෙන්නේ? අපිට ඒකෙන් මංග මංගල කාරණයක් එනවද අපිට? නෑ නෑ, මේක පුරුදු කරන්න ඕන. එහෙනම් මංගල කාරණේ ආය ආය පුරුදු කරද්දි මොකද වෙන්නේ? ඔව්, අන්න අපිට ඒකෙන් ඒක මංගල කාරණයක් බවට පත් වෙන එක පුහුණු කළ යුතු එකක්. එතකොට අම්මා තාත්තට සලකන්නේ, ඊළඟ දරුවන්ට සලකන්නේ මංගල කරුණු. එතකොට ඒ වාගේ නිවැරදි දේවල් අපි කරන්න ඕනේ. දම් පෙන් දෙන්න ඕනේනේ. ඒ අපේ ජීවිතේට සැපේ පිණිස පවතිනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පවට ඇලෙන්න එපා කියනවා. ඒ කියන්නේ පාප මේ හිතේ ස්වභාවය තමයි පින්වතුනි පාපයටම ඇදෙන එක. බලන්න මේ හිතක ස්වභාවය නේද? මෛත්‍රියද ලේසියෙන් උපදවන්න පුළුවන් තරහද? හිතට හරි ලේසියෙන් එනවා මොකද්ද? තරහ පොඩි දෙයකට අපිට තරහ ගන්න ලේසි මිසිත උපදවන්න අමාරුයි. එහෙනම් අපේ හිතේ යමතිසීම ස්වභාවය තමයි පාපයට හිත. බුදුරජාණන් දේශනා කළා මේ පාපයට දුවන හිත වළක්වන්න කියනවා. ඒ කියන්නේ මේ හිත හැමතිස්සෙම පාපේ තමයි ඇලුම් කරන්නේ. ඒ හිත හොඳට වළක්වන්න කියනවා. ඒ පාපයෙන් වළක්වලා ඒ පාපයට නොඇලි ඒ පාපයෙන් සම්පූර්ණ වෙම්බි ඉන්නවා නම් මංගල කාරණයක්. ඒක ජීවිතයට සැපේ ලබා දෙන කාරණයක් බවට පත් වෙනවා. එතන බලන්න බුදුරජාණන් වහන්සේ අපිට බොහොම ආදරෙන් උන්වහන්සේ මේ හැම කරුණක්ම අපිට කියා දීලා තියෙන්නේ. මේ ලෝකෙ පින්වතුනි මේ දෙවියන්ටත් මිනිස්සයන්ටත් ඊටාම් ශ්‍රේණිවන්ත කෙනෙක් කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ උන්වහන්සේ ඊටාම් ගොඩාක් ආදරෙයි මේ මිනිස් වර්ගයාට. ඒ කියන්නේ ඒ එච්චර උන්වහන්සේ කවදාවත් උන්වහන්සේ මේ සිවුරක් කෙනෙක් බණ කියලා නැහැ. එකෙන උන්වහන්සේට සිවුරක් ඕනේ නැයි උන්වහන්සේට ඕනේ නැත්තේ? උන්වහන්සේට පාංශකූල සිවුරක් හදාගන්න පුළුවන්. ඒකෙන බුදුරජාණන් වහන්සේට ගිහි කෙනෙක් සිවුරක් පූජා කළත් එකයි නොකළත් එකයි. උන්වහන්සේට පුළුවන් කැලේකට ගිහිලා ආසෝනකට ගිහිලා තිය රෙදි කෑල්ලක් අරගෙන ඒ රෙදි කෑල්ල මහලා පඬු ගහලා පුරවා ගන්නවා. ඊළඟ දානයක් කෙනෙන් උන්වහන්සේ ධර්මයේ කිව්වේ නැහැ. ඒකෙන උන්වහන්සේට පින්ඩපාති කරගන්න ලේසියි. පින්ඩපාති කරගෙන ගහක් යටට ගිහිල්ලා උන්වහන්සේ දාන ටික. එතකොට උන්වහන්සේ මේ මිනිස්යාට මේ ධර්මයේ දේශනා කළේ චීවරයක් නිසා නෙවෙයි. පින්ඩපාති නිසා නෙවෙයි. සේනාසනයක් නිසා නෙවෙයි. උන්වහන්සේ මේ හැම බණපදයක්ම දේශනා කළේ සිනහවන්ත නිසායි. අපි කෙරෙහි තියෙන ආදරය නිසා තමයි උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. ඉතින් ඒ නිසා ඒ වාගේ කාරුණික ශාත්‍රවරයෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට මොන විදිහේ තරාතිරම කෙනෙක් ආවත් උන්වහන්සේ කෙනාට යහපත ඇති කරන. දැන් අපි ගමු දැන් පටාචාර ගන්නකොනේ. පටාචාරා වාය කෙනෙක් අද හිටියන අපි මොකද කරන්නේ? අතපය බඳලා අරන් ගිහිල්ලා නේද? ඒ පිටාට බාර දෙනවා. පිස්සෙදිච්චි ළමයෙක් පටාචාර කියන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට මේ පාරේ යන ගමන් දුවන ගමන්
උන්වහන්සේ ඉන්න ජේතවනාරාමයට ගොඩ වුණේ. මිනිස්සු කලබල වුණා. කීව එන්න දෙන්න එපා පිස්සු වෙදිටි ගෑන ළමයි කොයි නැඳුන් නැතු ඇඟේ භාග්‍යතුන් වහන්සේ කාට එන්න දෙන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේ කිව්වා නෑ නෑ කමන්නේ එන්න දෙන්න. ලම් වෙනකොට කිව්වා සහෝදරිය සිහිය උපදවා ගන්න කිව්වා. ඒ කියපු මුදු වටිනෙම්ම අර තිබිටි මානසික ස්වභාවය නැති වුණා. පීවිසී ඇති වුණා. බලන්නේ කාරණික බව නේද? පිහිට වුණා. පටාචාර භික්ෂුණී තමයි මේ බුද්ධ ශාසනේ විනේදර භික්ෂුණීන් අතර අගතනතුර ලැබුවා. එහෙනම් විනේදර භික්ෂුණීන් අතර අගතනතුර ලබන්න පින තිබුණු කෙනා කොහෙද හිටියේ? පාරේ පිස්සු කැදිලා. බුදුරජාණන් වහන්සේ පිහිට වුණානේ. ඉතින් ඒ නිසා පින්වතුනි අපට ලැබිච්ච දුර්ලභම දේ තමයි බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබිච්ච එක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට ලැබීම අපේ ජීවිතය අපි ලබාගත් ලොකු වාසනාවක්. ඉතින් ධර්මයෙන් තමයි අපේ ජීවිතය හැමතිස්සෙම සපවත් කරන්නේ. මේ ධර්ම පුහුණු කිරීම තුළින් මේ ජීවිතය සපවත් කරනවා. ඉතින් ඒ නිසා මේ පින්මතුන් මේ මංගල කරුණු ටික ටික පුරුදු කරගන්න පටන් ගන්න. පටන් ගන්න තියෙන කොතින්ද මංගල කාරණා? බාලයන් ඇසුරු නොකිරීම, නුවණැත්තන් ඇසුරු කිරීම. නුවණ සත්පුරුෂයන් අපි ඇසුරු කරන්න ඕනේ. ඒ නුවණැති සත්පුරුෂයන් ඇසුරු කරද්දී තමයි මේ ධර්මය අපිට අහන්න ලැබෙන. ගොඩාක් අපි බැරි වෙලාවත් අපි මිත්‍යා දෘෂ්ටියකට අහු වුණොත් එහෙම, මිත්‍යා දෘෂ්ටියක් කියන කෙනෙක්ගේ දෙයක් අපි ඉගෙන ගත්තොත් එහෙම අපිට ඒක බොහෝකල් අහිත පිණිස පවතිනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. දැන් බලන්න මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට ඇවිල්ලානේ. අපට කල්යාණ මිත්‍රයෙක් වුණාද නැද්ද? කල්යාණ මිත්‍රයෙක් වුණා. ඒ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට කියලා දුන්නා. ඒ නිසා තමයි අද අපි මේ ලංකාවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් මේ කතා බහ කරන්නේ. ඒ වගේම වර්තමාන කල්යාණ මිත්‍රයන් වහන්සේලා අපිට පහළ වෙලා මේ ධර්මය කියා දෙනවා. ඉතින් ඒ නිසායි කල්යාණ මිත්‍ර ඇසුර අපට ජීවිතාවබෝධයට ලොකු උපකාරයක්. ඉතින් ඒ නිසා පින්වතුනි මේ කියපු කරුණු අතරින් එතකොට මේ පින්වතුන් මතක තියාගන්න මංගල කාරණා දෙකක් අපි අද කතා කරා. පළවෙනි එක මොකද්ද? නිවැරදි දේවල් කිරීම. ඒක තමයි පළවෙනි එක. නිවැරදි දේ කිරීම. ඒ කියන්නේ නිවැරදි දේවල් අපි කල්පනා කර කරනේ කරන්න ඕනේ. දැන් අපි ගත්තොත් අපිට පුළුවන් මව්පියන්ට සලකන්නනේ යහපත් දේවල්. එතකොට මේ වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වීමනේ. ඔව්. හොඳ දේවල් ඒවා, නිවැරදි දේවල්. ඊළඟට පානඝාතයෙන් වැළකී සිටීම. සොරකම් කිරීමෙන් වැළකී සිටීමනේ. හොඳ දේවල්, නිවැරදි දේවල්. ඒ කියන්නේ මේ නිවැරදි දේ තුලින් තමන්ටත් යහපත ඇති කරනවා, අනිත් අයටත් යහපත ඇති කරනවා. ඊළඟ එක තමයි පාපයට නොඇලී සිටීම. මොනවද පව් කියලා කියන්නේ? දැන් බුදුරජාණන් දේශනා කළේ නේද? ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත් තප්පති. එනම් මේ පව් කරන කෙනාට මෙලොවත් තැවෙන්න වෙනවානේ. පරලොවත් තැවෙන්න. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යංච කම්මං කතං සාදු යංකත්වා නානු තප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකම් පටිසේවති. ඒ කියන්නේ යමක් කරනවා නම් පින්වතුනි ඒක කළාට පස්සේ අනාගතේ පසුතැවෙන දේ කරන්න එපා කියනවා. දැන් සාමාන්‍ය අපේ ජීවිතවල මේ තරුණ කාලේ තරුණ අයනේ, ඒ තරුණකමට මත් වෙලා සමහරවිට පව් රැස් කරගන්නවා. අම්මා තාත්තට අකීකරු වෙනවනේ, වැඩිහිටියන්ට අකීකරු වෙලා නොඑක් පව් කරනවා. ඊට පස්සේ ආ කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ පව යාට සී වෙන පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එයා ඒකෙන්ම දුකටපත් වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා යමක් කරනවා නම් ඒ කරන ක්‍රියාවෙන් අනාගතයේ දුකක් ඇති වෙන්නේ නැත්තම්
අනාගතයේ පසුතැවීමක් ඇතිවෙන්නේ නැත්තම් ඉබඳු දේ කරන්න කියනවා. එහෙනම් හොඳට මතක තියාගන්න මේ පින්වතුන්. යමක් කරනකොට කල්පනා කරන්න මේක කළාට පස්සේ මට අනාගතයේ දුක් වෙන්න වේද නේ? පසුතැවෙන්න වේද කියලා කල්පනා කරලා ඉබඳු දේ කරන්න එපා කියනවා. නමුත් යම් දෙයක් කළාට පස්සේ අනාගතයේ සතුට ඇති වෙනවා නම් අපිට අපි මෙහෙම ඉන්නේ අපේ ජීවිතේ ටික ටික මොකද ඉන්නේ? අපි වයසට යනවා. කාලයක් යනකොට අපේ තරුණකම නැතිවලා අපි මහලු වෙනවා. ඒ මහලු වෙලා අපි එක්තෙන් වෙනකොට අපි කරපු දේවල් තුලින් අපිට උපද්දවන්නේ මොකද්ද? සතුටක් උපද්දවන්න ඕනේ. මම දැන් සමහර අම්මලා අපි ගාවට එනවා. ඇවිල්ලා යම්මලා කියන ස්වාමීන් වහන්සේ මම මේම කළා, මේ පින කළා, මේ විදිහේ දේවල් කළා කියලා යම්මලා කීකේ මොකද දෙන්නේ? ගොඩාක් සතුට වෙනවා, සන්තෝෂ වෙනවා, සමහර වෙනවා. ඒයි මොකද්ද කියන්නේ? අපි අතින් මෙහෙම වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා කියලා ගොඩාක් දුකටපත් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට නිරන්තරයෙන් කියා දුන්නේ මොකද්ද? අනාගතයේ දුක හටගන්න නැතිදී කරන්න. යහපත් දේවල් කරන්න. ඒ කියන්නේ ඒකේ විපාකේ හිනාවෙවි විඳින්න ඕන කියනවා. අපි ඒ කරන දේ අනාගතේ අපි හිනාවෙවි තමයි ඒක සිහි කරද්දී අපිට තියෙන්න ඕනේ. ආන්ගේ බඳු දේ කරන්න කියනවා. එහෙනම් අපේ ජීවිතේ පව සම්පූර්ණයෙන් බැහැර කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ අදාළන්නේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සටිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනේ. න අපේ සාතුන් වහන්සේගේ සියලු බුදුරුන්ගේ අනුශාසනම කද්ද එනම් සියලු පව් නොකරන්න. ඒ කියන්නේ මේ ලෝකේ පව් කියලා යම් තාන් දේ තියනවාදනේ. කයෙන් කරන පව් වේවා, වචනයෙන් කරන පව් වේවා, සිතින් හිතන පව් වේවානේ. දැන් හිතින් හිතන පව් තමයි ඊර්ෂ්‍යා කිරීම. හිතින් හිතන පවක් ඒක. ආඩම්බර වීම හිතින් වෙන පවක්. මිත්‍යා දෘෂ්ටික වීමනේ හිතින් වෙන පව. එතකොට මේවායි කල්පනා කර කර ඒ සියලු පව් වලින් බැහැර වෙන්න කියනවා. සියලු කුසල් දහම් උපදවන්න කියනවා. සතර සතිපට්ඨානය, සතර ඉර්ධිපාද, සතර සම්‍යප්පදාන වීරිය, පංච බල, පංචේන්ද්‍රිය, බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය වාගේ උදාර ගුණ සම්පත්, උදාර කුසල් මොකද කරන්නේ? උපදවන්න කියනවා. සචිත්ත පරියෝදපණං තමන්ගේ හිත පිරිසිදු කරගන්න කියනවා. ඒතම් බුද්ධාන ශාසනං. ඒක මොකද්ද? සියලු බුදුරුන්ගේ අනුශාසනාව කියනවා. ඉතින් ඒ නිසා මේ පින්වතුන් අපිට මේ ලැබිච්ච සාත්‍රු සම්පත්තියනේ, ඒ තමයි බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම. ඒ ධර්මයේ සරණ යන්න ලැබීම. ඒ ආර්ය සංඝයා සරණ යන්න ලැබීම. මේ ලෝකෙ පින්වතුනි පිරිසක් විදිහට ගත්තොත් එහෙම, කණ්ඩායමක් විදිහට ගත්තොත් මේ ලෝකෙ අග්‍ර කවුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. ඒ ශ්‍රාවක සංඝයා අතර රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ ශ්‍රාවක සංඝයා අතර අනාගාමි උත්තමයෝ වැඩ ඉන්නවා. ඒ ශ්‍රාවක සංඝයා අතර සකදාගාමි අය වැඩ ඉන්නවා. ඒ ශ්‍රාවක සංඝයා අතර මේ සෝතාපන්න අය වැඩ ඉන්නවා. එතකොට ඒ ශ්‍රාවක සංඝයා යම් කෙනෙක් සරණ යනවා නම් එයාට අග්‍ර විපාක ලැබෙනවා. ඉතින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේව ඒ ධර්මයේ ඒ සංඝ රත්නේ හොඳට සරණ ගිහිල්ලා මේ මංගල කරුණ පුරුදු කරගන්න. එක එක මේ මංගල සූත්‍රය හොඳට කියවන්නනේ. කියවලා මේ මංගල කරුණ දරාගන්න. කටපාඩම් කරගන්න. ඒ දරාගනේ කටපාඩම් කරගෙන එක එක පුහුණු කරගන්න. අපි මේ එක බුද්ධ වචනය පුරුදු කරගත්තත් මහා සැපයක් ලබන්න පුළුවන්. මේක බුද්ධ වචනයක් අපි පුරුදු කරගත්තොත් එහෙම ඒකෙන් පුදුමාකාර යහපතක් අපිට උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ අපි ඉගෙන ගත්තේ නිවැරදි දේවල්නේ කිරීම. ඊළඟට පාපයට නොඇලීනේ. පාපයට නොඇලී වාසය කිරීම. මෙන්න මේ කරුණු. ඇතුළු අනෙක් සීලු කරුණුනේ ටික 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 අපි පුරුදු කරගන්න ඕනේ. කාලයක් පුරුදු කරනකොට
ඒ ගුණධර්ම ජීවිතේ වැඩෙනකොට පින්වතුනි අපි සඳුන් ගස්වා ගන්නවා. සමහර වයසට යන කිසි ප්‍රයෝජනයක් නැති ගහක් වාගේ නේද? චූටි කාලේ ඉඳන් වයසට ගිහිල්ලා හැරිලා බලනකොට ඒ කිසි ප්‍රයෝජනයක් නැහැ ජීවිතේ. නමුත් මේ කරුණ පුරුදු කරගන්න ජීවිතේ මොකක් වාගේද? සාරවත් අරටුව තියෙන සඳුන් ගහක්. එහෙනම් මෝරන්න මෝරන්න මේ දෙක වටින්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ පින්වතුන් දැකලා තියෙ පාරවල් අයිනේ තියෙනවා කුණු දාන වතුර වලවල්. ඒ වතුර වලවල් මඩ වලවල් වල ලස්සන නෙළුම් පිපෙනවා කියනවා. ඒ නෙළුම් වල කාටත් ප්‍රිය නැද්ද? සුවඳයිනේ, පිරිසිදුයි. ආන් ඒ වායි කියන අතිරෝචිත පඤ්ඤාය මේ පුතජන ලෝකයා තුල තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විතරයි අර මඩේ පිපිච්ච නෙළුමක් වාගේ මේ ලෝකේ සෝද කරනවා කියනවා. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ට මේ ලද දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ හොඳට තුනුඩුවන් කෙරෙහි හිත පහදවාගෙන අර ලෝකෙම සෝද කරනනේ මඩවලේ මේ පුතජන ලෝකේ අර නෙළුමක් වාගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණිලා මේ ලෝකෙම සෝද කරන්නනේ හැම දිනාටම මේ බුද්ධ ශාසනයෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු.